ඉතින් ආයුබෝවන් කියල පිළි ගන්නවා සියලු දෙනාම තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් මට ගිය සතියේ පුරාවටම වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. චුට්ටක් බිසි වෙලා හිටියේ ප්‍රොජෙක්ට් කීපයක් නිර්මාණය කර කර හිටපු හින්දා. ඉතින් කොහොම හරි අද වීඩියෝ එකක් ගෙනාවා. අද කතා කරන්න යන්නේ RGB LED ස්ප්ලිට් ගැන. ඉතින් දැන් ඔයාලට පේනවාද මගේ වර්ක් ටේබල් එක තියෙන්නේ කොහොමද කියලා. ඉතින් අපිට මෙහෙම වීඩියෝ කරගන්න බැරි හින්දා මම ඉක්මනට ගිහලා මගේ වර්ක් ටේබල් එක අස් කරගෙන අපි ආපහු එමු වීඩියෝ එකට. ඉතින් හරි මම දැන් මගේ වර්ක් ටේබල් එක අස් කරගෙන තියෙන්නේ අපිට වීඩියෝ එක කරගන්න පුළුවන් විදියට. වීඩියෝ එකේ කතා කරන්න යන දේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේවට කියන්නේ RGB ස්ප්ලිට් කියලා. මේක ගැන ගොඩක් අය දන්නවත් ඇති, දන්නේ නැති අයත් ඇති. එයාලට තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ තියෙන්නේ අංගලක RGB ස්ප්ලිට් කොටසක්. මේ කොටස මම මිලදී ගත්තේ මේ වීඩියෝ එක හදන්න මොන හින්දා. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකක් කරා RGB LED ගැන. ඉතින් ඒ වගේ SMD LED තමයි මේකේ දිගටම තියෙන්නේ මේ විදියට. මම මේක ගැන කතා කරන්න යන්න කලින් ඔයාලට පෙන්නන්නම් මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකේ. ඒ කියන්නේ අපේ LA4440 IC එකෙන් අපි හදපු ඇම්ප්ලිෆයර් එක PCB එක ඩිසයින් කරපු විදිය තමයි මේ තියෙන්නේ. ඉතින් මේ විදියට තමයි මම ඩිසයින් කරේ. ඉතින් මම මේක ෆෝන් එකෙන් තමයි ඩිසයින් කරේ. මම ඉක්මනට වීඩියෝ එකක් ගේන්නම් කොහොමද මේ විදියට ෆෝන් එකෙන් ඩිසයින් කරන්න කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් හොඳට සාර්ථකව PCB එක හදා ගන්න පුළුවන් වුණා. ඉතින් දැන් අපි යමු අපේ මාතෘකාවට. RGB LED ස්ප්ලිට් ගැන කතා කරන්න. ඉතින් මේ RGB LED ස්ප්ලිට් එකක් ගත්තාම RGB ස්ප්ලිට් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේ මරන් තියෙන RGB ස්ප්ලිට් කොටසේ ලයිට් තුනකින් තමා ඊළඟ කට් එක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට, මෙන්න මේ විදිහට කට් එකක් තියෙනවා ලයිට් තුනකින්. ලයිට් තුනක් ගියාට පස්සේ කට් එකක් තියෙනවා. ඊළඟට ආයි ලයිට් තුනක් ගියාට පස්සේ ආයි කට් එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමා මේ LED ස්ප්ලිට් කොටසේ මේ විදිහට කට් එකක් තියෙනවා. ඉතින් මම කිව්වනේ තව වර්ග තියෙනවා කියලා. තව ස්ප්ලිට් වර්ගයක් තියෙනවා. ඒකේ තනි ලයිට් එකෙන් ලයිට් එකට මේ විදිහට කට් තියෙනවා. ඉතින් එතකොට අපිට පුළුවන් ලයිට් ගාන ගණන් කරලා අවශ්‍ය තැනින් කපා ගන්න. ඉතින් මේකේ දිහෙන් බෑ. මේක ලයිට් තුනකින් පස්සේ තමා කට් එකක් තියෙන්නේ. ඉතින් මේ කට් එකක් බැලුවොත් එහෙම මම මෙන්න මේ කට් එක පෙන්වන්නම් ඔයාලට. කට් එකක් ගත්තට පස්සේ මේකේ මේ ඩොට් හතරක් තියෙනවා. මේ ඩොට් හතරට තමයි අපි ඊයන් තියාගන්නේ වයර් වලට. පළවෙනි ඩොට් එක ගැන කතා කරොත් මේකේ පළවෙනි ඩොට් එක ධන සප්ලයි. ඒ කියන්නේ මේකේ කොමන් එක ධන. ඉතින් ඒ වගේම තව වර්ගයක් තියෙනවා. ඒකේ කොමන් එක ඍණ. එතකොට දැන් අපි මෙතනට ධන සප්ලයි එක දීලා ඊළඟට එන ඩොට් තුනට දෙන්න ඕනේ ඍණ සප්ලයි. ඉතින් එහෙම දුන්නොත් තමයි මේ LED ස්ප්ලිට් එක වැඩ කරන්නේ. එහෙම නැතුව මෙතනට ඍණ දීලා මේ GRB කියන තුනට ධන දෙන LED ස්ප්ලිට් උත් තිනවා. ඉතින් ඔයා තෝරා ගනිද්දි ඔයාලට ගැලපෙන එක තෝරගන්න. ඉතින් මං තෝරගෙන තියෙන එකේ පළවෙනි ඩොට් එකට ධන සප්ලයි එක දීලා ඊළඟට කොළ රතු නිල් කියන පාට තුනට අදාළ ඍණ සප්ලයි තමයි මේවට දෙන්න තියෙන්නේ. ඉතින් මම මේ විදිහට මේ කෙරවලේ උඩින් තියෙන මේ රබර් කෑල්ල කපලා ඉවත් කරගත්ත අපිට ඊයන් තියාගන්න පහසු වෙන්න. දැන් අපි මේකට මේ ඩොට් හතරට ඊයන් තියලා වයර් හතරක් පාස්සගෙන බලමු මේකට පව එක දීලා කොහොමද වැඩ කරන්න කියලා. ඉතින් දැන් මම මේ විදිහට මේකේ අග්‍ර හතරට ඊයන් පාස්ස ගන්නවා. ඉතින් මන්ද මේ විදිහට පාස්ස ගත්තා. ඊළඟට මේකට ඉන්පුට් දෙන්න වයර් හතරක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට මම මෙන්න මේ වගේ රතු කොළ නිල් ඒ වගේම කළු වයර් පාවිච්චි කරනවා. ඉතින් මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලා මේ වීඩියෝ එක බලද්දි මෙන්න මේ කළු වයරකින් මන් දෙන්නේ ධන සප්ලයි. මොකද මේකේ කොමන් එක ධන සප්ලයි ඉඳ. ඉතින් ධන සප්ලයි එක රතු පාටින් දුන්නොත් එහෙම RGB වල රතු පාටත් එක පැටලෙන්නේ ඉඳ තමයි මම කළු පාටින් ධන සප්ලයි එක දෙන්නේ. ඉතින් මම දැන් ඒ වයර් ටිකත් මේ විදිහට පාස්ස ගන්නම්.
හරි මම මෙන්න මේ විදිහට පාස් ගත්තා. ඉතින් මේ විදිහට තමා මම වයර් හතර පාස් කරගෙන තින්නේ LED ස්ප්ලිට් එකට. ඉතින් මම මෙතනට ග්ලූ ගන් ටිකක් දාලා මේක අලව ගන්නම් පස්සේ මොකද මෙතනින් කැඩලා යන්න පුළුවන් හින්දා දැන් අත් බලමු මේකට පවර් එක දීලා කොහොමද මේක වැඩ කරන්න කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මගේ බෙන්ච් පවර් සප්ලයි එකේ වෝල්ටේජ් එක වෝල්ට් 10ක් තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් මේ RGB LED ස්ප්ලිට් එකේ සඳහන් වෙලා තියෙනවා මේක ඉන්පුට් වෝල්ටේජ් එක DC වෝල්ට් 12ක් කියලා. ඉතින් මම දැන් මගේ බෙන්ච් පවර් සප්ලයි එකේ වෝල්ටේජ් එක වෝල්ට් 12ට වැඩි කරගන්නවා මේ විදිහට. ඉතින් ඔයා තාමත් මගේ මෙන්න මේ බෙන්ච් පවර් සප්ලයි එක හදන වීඩියෝ එක බලුවේ නැත්නම් දැම්ම ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා ඔයාත් අඩු මුදලකින් බෙන්ච් පවර් සප්ලයි එකක් හදාගන්න. ඉතින් දැන් මේ උඩින් යන කාඩ් එකෙන් පුළුවන් ඔයාට මෙන්න මේ බෙන්ච් පවර් සප්ලයි එක හදන වීඩියෝ එක බලන්න. දැන් වෝල්ට් 12ක් අපි මේකට ඉන්පුට් කරලා බලමු. ඉතින් මම මුලින්ම මෙන්න මේ කළු පාට වයර් එකට ධන සප්ලයි එක ලබා දෙනවා මේ විදිහට. හරි මම ඒකට ධන සප්ලයි ලබා දුන්නා. දැන් මුලින්ම මම මෙන්න මේ කෙරවලේ දින නිල් පාට ලයින් එකට අපේ ඍණ සප්ලයි ලබා දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති එතකොට නිල් පාට තමයි පත්තු වෙන්නේ. ඊළඟට මම රතු පාට වයර් එකට මේ විදිහට පවර් එක දුන්නාට පස්සේ ඔයාලට වෙන රතු පාට තමයි පත්තු වෙන්නේ. ඊළඟට මම මේ විදිහට කොළ පාට ලයින් එකට දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති එතකොට පත් වෙන්නේ කොළපාට. ඒ විදිහට අපිට පුළුවන් මේ ලයින් දෙකක් එකට එකතු කරලා දෙන්න. ඉතින් මම දැන් කොළයි නිලුයි ලයින් දෙක එකට එකතු කරලා දෙනවා මේ විදිහට. ඉතින් ඔයාලට පේනවා ඇති එතකොට තියෙන්නේ ලා නිල් පාට. ඊළඟට මම කොළයි රතුයි වයර් දෙක එකට එකතු කරලා දෙනවා මේ විදිහට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් පත් වෙන්නේ කහ පාට. ඊළඟට රතුයි නිලුයි වර්ණ දෙක එකතු කරලා දෙනවා මම මේ විදිහට. එතකොට පත් වෙන්නේ දම් පාට. ඊළඟට මම මේ තුනම ඒ කියන්නේ RGB කියන වයස් තුනම මම එකට එකතු කරලා දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති එතකොට පත් වෙන්නේ සුදු පාට. ඉතින් RGB කලර්ස් එකතු වුණාට පස්සේ අපිට පේන්නේ සුදු පාට වර්ණය. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඔයාලට පේනවා ඇති ගොඩක් හොඳ එළියක් තියෙනවා මේ RGB ස්ප්ලිට් වල. ඒ වගේම තමා මම ඔයාලට කලින් වීඩියෝ එකෙත් මතක ඇති කිව්වා RGB කන්ට්‍රෝල් එකක් ගේන්නම් කියලා ඉස්සරහට. ඉතින් මම දැන් ඒක හදාගෙන යන ගමන් ඉන්නේ. ඉතින් ඉක්මනට ඒ වීඩියෝ එකක් දාන්නම් ඉස්සරහට. එතකොට අපිට පුළුවන් RGB කලස් තුන වෙන වෙනම මාරු කරන්න නැතුව කන්ට්‍රෝල් කරන්න. ඉතින් අද වීඩියෝ එකෙන් කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ RGB ස්පීඩ් ගැන. ඉතින් මේ RGB ස්පීඩ් එකේ මිල ගත්තොත් එහෙම අඩියක් රුපියල් 100ක් වගේ වෙනවා බදුල්ලේ. ඉතින් කොළඹ ඊට අමතර ප්‍රදේශවල මේ ගාන වෙනස් වෙන්න පුළුවන්. ඉතින් බදුල්ලේ රුපියල් 100ක් වෙනවා අඩියක්. ඉතින් ඊට වඩා ඔයාලට ගන්න පුළුවන් නම් හොඳයි. සම්පූර්ණ RGB ස්පීඩ් තියෙනවා මීටර් 5, මීටර් 2, ඒ වගේ මීටර් 10. ඉතින් ඩරස් එකේ වගේ ගන්න පුළුවන් ඒ වගේ RGB ස්පීඩ්. ඉතින් අද වීඩියෝ එකෙන් කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ RGB LED ස්පීඩ් ගැන. ඉතින් ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝ තවත් කෙනෙක්ට බාන්න ෂෙයාර් කරන්න. වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න. ප්‍රශ්න ගැටලු දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න.